ජීවිතයේ සුන්දරම කාලය තමයි තමන්ගේ තරුණ කාලය කියලා කියන්නේ. ඉතින් මේ තරුණ කාලයේදී යෞවන අවධියේදී ගොඩක් වෙලාවට අපි ලස්සන වෙන්න තමයි අපි සූදානමින් ඉන්නේ. ඉතින් ලස්සන වෙන්න අපි මොනවද කරන්න ඕනේ? ලස්සන වෙන්න නම් තමන්ගේ සම, ඒ වගේම තමන්ගේ පැහැය ගැන, තමන් ගැන අපි වැඩිපුර හිතන්න ඕනේ. එහෙම හිතන අයට මම හිතන්නේ මේ කතාබහ ගොඩක් හොඳයි කියලා විශ්වාස කරනවා. එහෙනම් අපි අද මෙසේදී කතා කරන සූදානම් ලස්සන වෙන්න කැමති ඔබට මොනවද කරන්න ඕනේ කියන දේ ගැන දැනුවත්භාවයක් ලබා දෙන්නයි අපි සූදානමින් ඉන්නේ. ඉතින් මේ ගැන කතා කරන්නට මේ මොහොතේදී විශේෂ චරිත දෙකක් එකතු වෙලා ඉන්නවා කියවත් නිවැරදි. ඉතින් ඉතාමත්ම ආදරයෙන් ගෞරවයෙන් යුතුව පිළිගන්නවා ප්‍රවීණ මෝස්ත නිරූපණ ශිල්පිනී උපදේශිකා 2005 මිස් ශ්‍රී ලංකා රොසෑන් ඩයස්. අයිබෝන් සුබදේශනක්. අයිබෝන් සුබදේශනක්. ඒ වගේම 2020 මිස් අර්ත් තරගයේ ෆස්ට් රනර් අප්, ඒ වගේම මිස් ග්ලෝබල් ස්කින් ටයිටල් එක දිනාගත්ත රුමලි කෙෂීරා. අයිබෝන් සුබදේශනක්. අයිබෝන් සුබදේශනක්. ඉතින් කොහොමද? හොඳයි. අපි කතා කරමු රසනාක වැඩක් කලාවට. දැන් අපි ග්ලෝ ගැන කතා කරන්නේ මේකත් වෙලා ඉන්නේ. ඉතින් අවුරුදු 16ක් පුරාවටම ඔබ ග්ලෝ එක එකතු වෙලා ඉන්නවා. ඉතින් මේ කාලෙත් එක්ක බොහෝ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි දැන් මේ වගේ දෙයක් භාවිතා කරද්දී අතුරු ආබාධ ඇති වෙන්නේ නැද්ද කියන ප්‍රශ්නේ. අපි කතා කරමු මේ ගැන. ඔව්, මුලින්ම මටත් තිබ්බ ඒ ගැටලුව. මොකද ලංකාවට ප්‍රථම වතාවට දෙයක් හඳුන්වලා දෙනකොට අපි හැමෝම බය වෙනවනේ. මේක අනික ශරීරයේ අභ්‍යන්තරයට ගන්න දෙයක්. ඉතින් එතනදී අපි හැම වෙලේම හිතනවා දැන් අපිට රිසල්ට් එකක් ලැබුණාට කාලාන්තරයක් යනකොට අපිට මොනවා වෙයිද කියලා ලොකු සැකයක් මතුවලා තිබ්බා ඒ දවස්වලත්. ඉතින් දැන් තරම් පහසුකම් ඔය අන්තර්ජාල පහසුකම් නැති වුණත් අපි ගොඩාක් රිසර්ච් කරා. ඉතින් එතනදී ඔය අපිට තිබිච්ච ලොකුම සාහිතිකය තමයි ප්‍රංශයේ ස්පින් කන්ට්‍රෝල් ආයතනයෙන් අපිට දීලා තිබිච්ච ඒ තත්ත්ව සහතිකය. ඉතින් එතනදී ඒගොල්ලන් සායනිකව ඔප්පු කරලා තිබ්බා වස්ත්‍ර ගණනාවක් පරීක්ෂණ කරලා ශරීරයට කිසිම අහිතකර අතුරු ආබාධ ලැබෙන්නේ නැහැ කියලා. ඒක එක විශ්වාසයක් වගේම අවුරුදු එතකොට ලෝකෙට ග්ලෝ හඳුන්වලා දීලා අවුරුදු 8ක් 10ක් විතර ගිහිල්ලා තිබ්බා. ඉතින් ඒ කාලෙත් එක්ක බැලුවහම අපිට ඒ වගේ ප්‍රතිඵලයක් තිබුණේ නැහැ. ඉතින් ඒ විශ්වාසය මත තමයි මම ග්ලෝ ගැනීම ආරම්භ කරේ. ඉතින් අනික මට තිබ්බා ලොකු කුතුහලයක්. දැන් මම ජාත්‍යන්තර පැජන්ට් එකට ගිහාම එතනදිත් මම දැක ගොඩාක් අය මේ බියුටි කැප්සියුල්ස් භාවිතා කරනවා. එතකොට අපිට අලුත් දෙයක් වෙලා තිබ්බට ලෝකයට මේක අලුත් දෙයක් වෙලා තිබුණේ නැහැ. ඉතින් ඒ විශ්වාසයත් එක්ක තමයි මම ග්ලෝ භාවිතා කරන්න පටන් ගත්තේ. ඉතින් අවුරුදු 16ක්. ඉතින් මං හිතන්නේ අහිතකර ප්‍රතිඵල ඇති වෙන නම් ඒ හොඳටම කල් ඇති. මොකද මම දන්න ගොඩාක් මගේ සමකාලීනයනුත් ග්ලෝ භාවිතා කරන්න පටන් ගත්තා. අදටත් ඒ ගඟේ හැම ඒ විදියටම ලස්සනට බොහොම යූත්ෆුල් ලුක් එකක් තියෙනවා. ඉතින් අතුරු ආබාධ ගැන නම් මට කිසිම ඩවුට් එකක් නැහැ. ඒ වගේ අතුරු ආබාධ තියෙනවා කියලා. මොකද මම හිතන්නේ නැචරල් ඉන්ග්‍රීඩියන්ට්ස් වලින් මාදර නිසා තමයි ඒ ලොකුම අපිට අර වගකීම තියෙන්නේ. මොකද ගොඩාක් අපි සින්තටික් දෙයක් හරි මේ ආටිෆිෂල් දෙයක් හරි අපි ශරීරයට ලබා ගන්නවා නම් තමයි අපි අතුරු ආබාධ ගැන ගොඩාක්ම අපි සැලකිලිමත් වෙන්න ඕනේ. නමුත් නැචරල් දෙයක් අපි ලබා ගන්නවා නම් ඒක කිසි ගැටලුවක් නැහැ. රොමලි, දැන් අවුරුදු 16ක් කියලා කියන්නේ ලේසි පහසු කාලයක් නෙමෙයි නේද? ඉතින් ඊටමත්ම විශ්වාසයෙන් දැන් රොසෑනුත් ඒ ගැන කතා කරනවා. මගේ ප්‍රශ්නේ වෙන්නේ දැන් ගොඩක් වෙලාවට අපි සුන්දර කාලේ කියලා ගත්තම අපේ තරුණ කාලයේදී අපි ගැන වැඩිපුර හිතන කාලෙනේ. මේ කාලයේදී අපේ ලස්සන රැකගන්න ගොඩක් වෙලාවට අපි පෝෂණ ද්‍රව්‍යයක් භාවිත කරන එක හොඳයි. ඉතින් මං කැමති ඔබකින් දැනගන්න ඇයි ඔබ ග්ලෝම තෝරගත්තේ? මං හිතන්නේ දැන් රොසෑනා කිව්වත් වගේ අවුරුදු 16ක්. ඒතකොට රොසෑනා කිව්ව හිතන්නේ 25 26 වගේ. කියන්නේ ඉතින් 26 දී වගේ එයාගෙත් හොඳම කියන්නේ තරුණ කාලේ. එතකොට මං හිතන්නේ අර අපිට මේ ප්‍රොඩක්ට් එක ගැන ග්ලෝ කියන දේ ගැන ඩවුට් එකක් හිතන්න ඒකෙන් එන දැන් කිව්වත් වගේ සයිඩ් ඉෆෙක්ට් එකක් ගැන වොරි වෙන්න තියෙන එක අපිට අඩුයි. මොකද මේ වගේ කෙනෙක් එතකොට මින්ටත් අමතරව ගොඩාක් රෝල් මොඩල්ස් ඉන්නවා ග්ලෝත් එක්ක හිටපු කට්ටියේ තාමත් ඉන්න කට්ටිය. එතකොට ඒවත් එක්ක අපේ ප්‍රශ්නයකින් ග්ලෝ කියන ප්‍රොඩක්ට් එක දිහා බලන්න අපිට හේතුවක් එනවා අඩුයි. මොකද ඒ ඉඳලා තියෙන කාලයේ ඒ ස්ටේබල් එක කියන්නේ ඒ රඳා පැවැත්ම තියාගන්න පුළුවන් වෙන්නේ ඇයි කියන එක අපිට රුසනක්ලා වගේ කට්ටියකින් මම හිතන්නේ ලොකු අවබෝධයක් එනවා ප්‍රොඩක්ට් එක ගැන. එතකොට ඊට අමතර මම හිතන්නේ ග්ලෝ කියන්නේ අර ඒකේ කියන්නේ අතිරේකයේ පෝෂණ අතිරේකය Tamanට ගන්නේ කියන්නේ සමේ
දීප්තිමත් බව එතකොට නිරෝගීකම ඒ දේවල්නේ glowing and radiance skin එක. එතකොට මං හිතන්නේ ඒක අත්‍යවශ්‍ය වෙන්නේ මේ කාලෙදී කියන්නේ තරුණ කාලෙදී. මොකද අපිට after 35 කියන්නේ අවුරුදු 35න් පස්සේ එන්නේ කෙලින්ම කියන්නේ මේ problems කියන්නේ මේ අපිට ප්‍රශ්න සහිත සමක් ගැන හිතන්න තමයි ඒ කාලේ ඉන්නේ. එතකොට මේ කාලෙදී අපි මේ වගේ පෝෂණ අතිරේකය මොකද ඇඟට ඇතුළට ගන්න දෙයක් නේ මං හැමතිස්සෙම කියනවත් වගේ ඇඟ ඇතුළට ගන්න දෙයක්. එතකොට ඒකකින් අපිට රඳා පැවැත්ම ඒකෙන් අපිට හම්බෙන දීර්ඝ කාලීන පෝෂණය අපිට මේ කාලෙදී අපි ගත්තොත් අපිට අර කාලෙදී එන ප්‍රශ්න අඩුයි. ඒක ඉතින් මං හිතන්නේ මේක ගොඩාක්ම අත්‍යවශ්‍ය වෙන්නේ තරුණයට යූත් එකට. ඒ කියන්නේ මොකද මේ කාලෙදී අපි අපේ සම නිරෝගීව තියාගෙන ඒකෙන් ඒ හම්බෙන දීප්තිමත්කම තියෙන ඕනම ස්කින් කලයකක් ටෝන් එකක් ඕනම දෙයක් අපි තවත් එන්හාන්ස් කරන්න ඕනේ. මොකද ඒකේ දීප්තිමත්කම එන්නේ අපි කොච්චර අපේ ඇඟ ඇතුලේ නිරෝගීමත් තියාගන්නවද කියන කෙනෙක් මං හිතන්නේ රොසැනා කියලා වගේ කට්ටියත් එක්ක තව ඒ වගේම හිටපු කට්ටියත් එක්ක බලද්දි දෙපාරක් හිතන්න ඕනේ නැහැ ග්ලෝ ගන්න. රොසැන් අපි කතා කරමු දැන් ශේෂ්ත්‍රීන ප්‍රවීණෙක් විදිහට ඔබ ඔබගේ අනිත් අයටත් දැන් ග්ලෝ ගැන කියනවා පෙළබෙලා ඉන්නවද ඒ අයත් භාවිතා කරන්න. ඉතින් ඒ අලුතෙන් මේ ග්ලෝ එක සම්බන්ධ වෙන කට්ටියට මොනවද කියන්න තියෙන්නේ? ඔව් දැන් ගොඩක් ළඟින් ආශ්‍රය කරනකොට තමයි තේරෙන්නේ දැන් අපේ යාළුවන්ට තියෙන ප්‍රශ්න. මොකද ගොඩක් වෙලාවට මේකප් වගේ දේවල් දැන් විශේෂයෙන්ම දැන් අපි එන්න කලින්වත් කතා වුණා ෆොටෝ එකක් බලලා අපිට කෙනෙක්ගේ ස්කින් එක ගැන කිසිම නිර්ණයක් ගන්න බෑ. මොකද හැම වෙලෙම ඔය ෆිල්ටර්ස් භාවිතා කරලා එඩිට් කරලා තියෙන්නේ. නමුත් කෙනෙක්ව මූණට දැක්කහම තමයි අපි අඳුරගන්නේ මෙන්න මෙයා මෙච්චර මේකප් භාවිතා කරලා තියෙනවා මෙයාගේ ස්කින් එකේ තත්ත්වය මේකයි කියලා. ඉතින් අපි කොච්චර සෝෂල් මීඩියා වල සැරිසැරුවත් අපි හැමදාම මුණ ගැහෙන කට්ටියගේ ප්‍රොබ්ලම්ස් අපිට දකිනවා. ඉතින් එතනදී අපිට හැමේ කිව්වත් වගේ හැමේ පාට අපිට අදාළ නැහැ. තියෙනහම හොඳ නිරෝගී හමක් නම් ඉබේටම හැම දිදුලනවා. අනික මේකප් වුණත් අපි ගොඩාක් ගන්න අවශ්‍ය නැහැ. දැන් තියෙන ට්‍රෙන්ඩ් එක තමයි නෝ මේකප් ලුක් එක. ඉතින් ඒ නෝ මේකප් ලුක් එක ගන්න නම් හොඳ හමක් තියෙන්න ඕනේ. නැත්තම් අපේ බියුටිෂන්ස් ලට මැජික් කරන්න බෑ. විශේෂයෙන්ම මේ අපි විවාහ වෙන්න බලාපොරොත්තු වෙන ඉන්නවා නම් අර නෝ මේකප් බ්‍රයිඩ් ලුක් එකට යන්න ඕනේ නම් මං හිතන්නේ හොඳ හමක් පවත්වාගෙන යන්න ඕනේ. ඒ වගේම නිරෝගී හමක් කොයි පාට තිබ්බත් නිකැලල් දීප්තිමත් දිදුලන ඒ අර ඉලාස්ටිසිටි එක තියෙන ඒ ගුණාංග සහිත හමක් තියෙනවා නම් මං හිතන්නේ අපි මේකප් භාවිතා කරන්න අවශ්‍යම නැහැ. ඉතින් ග්ලෝ කැප්සියුල් දෙකකින් සමට අවශ්‍ය පෝෂණය දිනකට සමට අවශ්‍ය පෝෂණය ලැබෙන නිසා ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔබ කැමතිති ග්ලෝ ගැන දැනගන්න ඔබට පුළුවන් මෙන්න මේ දුරකථන හරහා ග්ලෝ ගැන තවත් දැනගන්න 0777 34 171 ඒ වගේම ඔබට පුළුවන් Facebook YouTube හරහා ග්ලෝ ශ්‍රී ලංකා කියලා සර්ච් කරොත් ඔන්න දැනගැනීමේ හැකියාව තියෙනවා කියන එක මතක් කරන්න කැමතියි. ඒ වගේම තමයි ඉතින් ග්ලෝ මිලදී ගන්න ඔබ කැමති නම් යෞවනය සඳහාම ඌ සම සඳහාම ඌ අභ්‍යන්තර පෝෂණ අතිරේකය දැන් සියලුම ප්‍රධාන පෙළේ ෆාමසි ෆැන්සි සහ සුපිරි වෙළඳසැලි වලින් ලබා ගැනීමේ හැකියාව තියෙනවා කියන එකත් මේ වෙලාවේ මතක් කරන්න කැමති. ඉතින් බොහොමත්ම ස්තුතියි ඔබ දෙපළටම දවසේ ග්ලෝ ගැන කතා කරන එක තුනට. තවත් දවසක අනිවාර්යයෙන්ම හමු වෙමු. ආයිබෝන් කියලා සමුදෙනවා. ඉතින් ඔබටත් බොහොමත්ම ස්තුතියි අපිත් එක්ක එකතු වෙලා හිටියට තවත් දේවල් ඔබට ලබා දෙන්න අපි සූදානමින් ඉන්නවා.